Und wir mattinakina, Sitten had de la ලමුවන දේව ප්‍රකාශනය ජෝනාදිවස් ප්‍රසාධිතුමාන්ගේ පොතින් උපුටා ගත්පාටයකි. සමිතාණන් වහන්සේගේ පනිවුඩය දෙවන වරට ජෝනාාවත පැමිණේය. නුඹ නැගිට නිනිවය නම් ශ්‍රේෂ් නගරයට ගොස් මා නුඹට කියන පනිවුඩය එහි ප්‍රකාශ කරන්නේ සමිතාණන් වහන්සේ වදාලසේක. එවිට ජෝනා නැගිට සාමිතණන් වහන්සේ නියම කළ පරිදි නිිනිවට ගියය. නිිනිවය ඉතා විශාරනකරයකි එය හරහා යාමට දවස් තුනගතවේ. ජෝනා නගරයට ඇතුළු වී එක දවසක් ගමන් කර තව දින සතලිසකින් නිිනිවය වනිසෙනු ඇතැයි මොරගසා ප්‍රකාශ කළේය. නිිනිවයේ වැසිියෝ දෙවැන් වහන්සේ කෙරෙහි විශ්වාසකර උපවාසයක් නියමකොට. ලොකුය පටන් කුඩා අයතත්වා දලරිදි හැඳගත්තෝය. ඒ ආරංචය නිිනිවේ රජවෙත පැමිණි විට ඔහු සිංහසනයෙන් බැස තම සලුව ඉවතලා දලරිදි පොරවාගෙන අලුපිට හිදගත්තේය. එවිට ඔහු නිනිවය පුරා නියෝගයක් පලකළේය ඒ මෙසේය මාගේ සහ මාගේ උත්තමයන්ගේ නියෝකය පරිදි මිනිස්ෙක්වත. මුර්ගෙක්වත් ගවෙක්වත් බැටළුවෙක්වත් කිසිම දේක ග්‍රස නොබලාවා. කිසි කෑමක් නොකාවා වතුර නොබෝවා මනුෂියෝද මුර්ගෝද දළරෙදි පොරවගෙන දෙවන් වහන්සේට බලවත්සේ මුරගසත්වා. ඔහු එකනිිකා තමතමාගේ නපුරු මාර්ගයந்த තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින්ந்து හැරෙත්වා. අප විනාශ නොවන පිණිස සම්හරවිට දෙවන් වහන්සේ හැරි තම සිත වෙනස් කරගෙන තමන්ගේ බලවත් උදාහසින් දුරුවන්නට බැරි නැත. දෙවන් වහන්සේ ඔවුන් කරදේත් ඔවුන් නපුරු මාර්ගයෙන් ඉවත් වූ අයුරුතක ඔවුන්ට කරන්නට අදහස් කළ විපත ගැන සිත වෙනස් කරගෙන එය නොකලසේක. දෙව වච්චනය මෙසේය. ශුදෝ ලක්තුමාගේ ස්ුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සමූහය උන්වහන්සේ වෙත රැස්කකා එද්දී. උන්වහන්සේ මෙසේ වදාලසේක. මේ පරම්පරාව නපුරු එකකි. ඔවුහු හාස්කමක් හොයෙති. එහෙත් ජෝනා හැර වෙන හාස්කමක් ඔවුන්ට නොදෙනු ඇත. ජෝනා නිිනිවයේ වැසියන්ට යම්සේ ලකුණක් වීද එසේම මනුෂ්‍ය පුත්‍රයානෝ. මේ පරම්පරාවට ලකුණක් වනසේක. දේව විනිශ්ය දවසේදී දකුණු දෙශාවේ රැජින මේ පරම්පරාවේ මනුෂ්‍යන්ට විරුද්ධවනගිට ඔවුන් වරදට පත්කරන්නේීය. ඇ සලමොන්ගේ ප්‍රක්‍ෂාව අසනුවස් පොලවේසිී මාන්තවල සිට පැමිනිියාය. බලන්න සලමොන්ගේ ප්‍රක්‍ෂාවට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. නිනිවයේ මනුෂ්‍යෝ. විිනිශ්ය දවසේදී මේ පරම්පරාව සමග නැගී සිට ඔවුන් වරදට පත්කරන්නෝය. මන්ද ජෝනාගේ ධර්මදේශනා අසා ඔවුහු පසුතවී සිහරවාගත්හ බලන්න ජෝනාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මෙහි තිබේ. ගැලවීමදායක සුභාරංශය නම් මෙසේය අද දවස්සේ තේමාාව වන්නේ කාලේ සලකුණු හඳුනා ගැනීම. අපි දන්නවා මහමග ගමන් කරන මගියෙක් ලෙසවේවා වාහනයක් පදවන කෙනෙක් ලෙසවේවා. ඕනෑම මහමාර්ගයක මාර්ග සලකුණු තිබෙනවා. මෙ මාර්ග සලකුණු පිළිපදින්නට අපට කියා දෙනවා පුං්චි කාලය ඉඳලා. මාර්ග සලකුණු පිළිපදින්න නැතුවත් ගමන කියන්න පුුව. නමුත් මේ මාර්ග සලකුණු පිළිපදිින් නැතුව ගමනක් ගියොත්. ඒ පිළිපදින්නේ නැති කෙනා හෝ ඔවුහෝ ඇය නිසා තවත් කෙනෙක් අනතුරකට පත්වෙන්නට පොළුවන්. නොමගයන්නට පොළුවන් වැරදි මගයන්නට පුළුව. එනිසා මහමාර්ගය මාර්ග සලකුණු පිළිපැදීම නීතිගරු පුර වැැසිය ගියුතුකමක් වෙන. කතෝලිකේ කිතුනුවේ කැටියට දේව වචනය තුළින් ඒවගේම ශුද්දධෝ සභාව තුළත් අපිට මග සලකුණු ලබාදය. එ වගේ මේ මැවිල්ල අපිට සලකුණු සංකේත රාශයක් ගෙන දෙනවා. පේවට කෙන ස්වාභාව ධර්මයේ කාලයේ සලකුන්. විශේෂෙන් මද පළමන කියවීම තුළ ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේ ඔවුන් කළදේත් ඔවුන් නපුරු මාර්ගෙන් ඉවත්තුූ අයුරු දැක ඔවුන්ට කරන්නට තිබුණු විපත ඉවත් කරගත්තා කියලා. මේ කතා කරන්නේ ජෝනාගේ කටන්දරය. ජෝනා ඔවුන්ට සලකුණක් වුණ ඔවුන්ගේ වචචන ජීවිත පැවැත්ම වෙනස් කර ගන්නට ජෝනාඔවුන්ට මහා සලකුණක් වුණ. එන්සාමද සුද්දෝසු විශේෂී එදා සලකුණු ඉල්ලපු ජනතාවට කිස්සුන් වහන්සේ කියවා. ජෝනා නිිනිීවයේ වැසියන්ට යම්සේ ලකුණක් වීද. එසේම මනුෂ්‍ය පුත්‍රයානෝ මේ පරම්පරාවට ලකුණක් වන්නේ. එනම් ක්‍රිස්සුන් වහන්සේ ඔබට මඟ හරිමඟ පෙන්වන සලකුණ. ඒ ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ පනිවිඩය ලෝකය කාලයේ සලකුණු තුළින් අපි අරගනයෙනවා. විශේෂයම මේ කාලය මේ වසංගතය තුළමුුණු ලෝකයටත් පනිවිඩය පැදිලි. ස්වාමින් වහසේ වෙත හැරියන්න පවුමගින් හැරෙන්න්න ආත්මාර්තයෙන් හැරන්න ජීවිතය අලුත් කරගන්න වෙනස් කරගන්න කියන පනිවිඩය පූජක පැවිදි වැඩිහිටි ගිහි තරුණ බාලමහනු හැමෝටම ලැබෙන පනිවිඩයයි. කාලයේ සලකුණුවලට අවදි වුණේ නැත්නම්. මේ කාලයේ සනකොළු තුලින් අපේ ජීවිතය වෙනස් කරගත්තේ නැත්තම් මාර්ග නීති පිළිපදින්නේ නැතුවගිහිල්ලා. අන්න තුරට ලක්වෙන ජනතාව වගේ වෙන්න පුළුවන් අපිත්. සද දවසේෂවා මිනි වහන්සසි කඇඳවනවා අරාධනා කරනවා. අවදිවන්න. පවුල තුලින් ලැබෙන කාලේ සනකොළුවලට, ලෝකේ තුලින් පරිස්සරය තුළින් ලැබෙන කාලයේ සලකුණුවලට, විශේෂෙන්ම දේව වචනය තුළ අපිට ලැබෙන කාලේ සලකුණුවලට, ශුදෝ සභාවේ ඉගැන්මීම් තුළින් අපට ලැබෙන කාලේ සලකුණුවලට අවදිවන්න. අවද වෙලා ධනාත්මකව ප්‍රතිචාරදක්වලා ජීවිතය වෙනස් කරගන්න. එනිසයි චතාාරිකය ආරම්භයකි වේ ප and believeගොප පසු තැවන්න සුභාස්නා දහගන්න. සුභාස්නා දහගන ජීවිතයේ පසු තැවිලා වෙනස් වෙලා අලුත් වෙන්නටයි මේ චතාාරිකය මේ ඉදිරියට පැමිණෙන පාස්කුව අපිට ආරාධනා කරන්නේ. එසඳ හඔබ සූදානම්ද පිටයි.